ආදරණීය දෙමව්පියනි, ඒ වගේම ආදරණීය දුවේ පුතේ. අපි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ ඕගොල්ලෝ කොහොමද තමන්ගේ සෙකන්ඩ් ටර්ම් කොමන් ටෙස්ට් එක්සෑම් එකට ඉඳගන්න ඕනේ කියලා එක්ස්ප්ලেইন කරන්න. මුලින්ම ඕගොල්ලෝ දැනගන්න ඕනේ තමන් විභාගය සඳහා සුදුසුකම් ලබලා තියෙනවද නැද්ද කියලා. ඒක බලාගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඕගොල්ලන්ට පාසු කිරීම සඳහා අපි මේ පාර තීරණය කරා ග්‍රේඩ් 1 වල ඉඳන් ග්‍රේඩ් 9 වෙනකන් ඇඩ්මිෂන් කාඩ් එකක් ඊමේල් එකට යවන්නේ නැහැ කියලා. මොකද ඕගොල්ලන්ට ඊමේල් එක චෙක් කරලා ඒක ආවද නැද්ද කියලා බලලා සමහර විට ස්පෑම් ෆෝල්ඩරයකට ගිහිල්ලා තියෙන්න පුළුවන්. ඒ වගේ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම පොඩි අයට ඒක හොයාගන්න අමාරු නිසා අපි මේ පාර තීරණය කරා අපේ ඕගොල්ලන්ගේ ඉස්කෝලේ තියෙනවා තමන්ගේ ක්ලාස් WhatsApp ගෲප් එකක්. තමන්ගේ ටීචර් තමත් එක්ක ඕගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන ගෲප් එකක් තියෙනවා. අන්න ඒ ගෲප් එකට අපි ඕගොල්ලන්ගේ PRG නම්බර් එක එවනවා. ඇප්ලිකේෂන් මේ ඇප්ලිකේෂන් එකේ ඕගොල්ලෝ ඉන්පුට් කරලා තිබ්බ PRG නම්බර් එක ඉස්සරහින් තමන් විභාගයට සුදුසුකම් ලැබලා තියෙනවද කියලා නෝට් කරලා ඕගොල්ලන්ට එවනවා ලිස්ට් එකක්. ඒ කියන්නේ තමන්ගේ ක්ලාස් රූම් එකේ WhatsApp ගෲප් එකට එයි තමන් සුදුසුකම් ලැබලා තියෙනවද නැද්ද කියලා තමන්ට බලා ගන්න පුළුවන් ලිස්ට් එකක්. ඒ ලිස්ට් එකේ තමන් සුදුසුකම් ලැබලා තියෙනවා කියලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට හෙට දවසේ ආරම්භ වෙන තමන්ගේ විභාගයට පෙනී ඉන්න පුළුවන්. ඊළඟට අපි බලමු කොයි ආකාරයේද විභාගයේ දවසේ තමන් पेपर उत्तर सरसेंसैटे ब्राउज़र की यूज़ कर तमंगे पावचिकरण कंप्यूटर हरी तमंगे පාවිච්චිකරන මොබයිල් ෆෝන් ස්මාර්ට් ෆෝන් එකේ හරි තමන්ට පුළුවන් තමන් පාවිච්චිකරන බ්‍රවුසර් එක යූස් කරලා sussexcollege.lk වෙබ්සයිට් එකට යන්න. ඒ ගියාම ඔයගලන්ට පේනවා මේ විදිහට වෙබ්සයිට් එක ලෝඩ් වෙනවා. ඒකේ මේ නිල් පාටින් තියෙන බැනර් එක උඩ අපි ක්ලික් කරනවා. ක්ලික් කරාම මේක ඔයගලන්ට හුරු පුරුදුයි. මොකද ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එකට රෙජිස්ටර් වෙච්ච අය. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ විදිහට එක්සෑමිනේෂන් පේජ් එකට ලෑන්ඩ් කරාට පස්සේ අපිට තමන්ගේ ග්‍රේඩ් එක සිලෙක්ට් කරන්න එනවා. හරිද? තමන්ගේ ග්‍රේඩ් එක සිලෙක්ට් කරන්න ආවහම තමන් ඉන්නේ ග්‍රේඩ් 2 නම් ග්‍රේඩ් 3 නම් ග්‍රේඩ් 4 නම් තමන්ගේ අදාළ ග්‍රේඩ් එක සිලෙක්ට් කරාම තමන්ගේ ටයිම් ටේබල් එක පෙන්වනවා. ඊට පස්සේ තමන්ගේ ටයිම් ටේබල් එක උඩ තමන්ට විභාගයේ ලියන්න තියෙන වෙලාව හරියට බලා ගන්න තමන් දැන් හෙට විභාගෙ ලියන අයට ග්‍රේඩ් 3 උදේ තියෙන්නේ 8 ඉඳන් 9:30 වෙනකම් බුඩිසම් පේපර් එක. එතකොට මේ බුඩිසම් පේපර් එක ඕගොල්ලන්ට පේන්න පටන් ගන්නේ 8 ඉඳන් 9:30 දක්වා පමණයි. හරිද? අපි පැය භාගයක් තව වැඩිපුර ඕගොල්ලන්ට ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ අපි 8යි 8ට ඕපන් වෙනවා පේපර් එක. අපි 10 වෙනකන් ඕගොල්ලන්ට පේපර් එක ඩිස්ප්ලේ වෙන්න හදලා තියෙනවා. එතකොට තමන් 8ට හරියට 8ට 8යි 5ට විතර පේපර් එකට සසෙක්ස් කොලේජ් වෙබ්සයිට් එකට ගිහිල්ලා තමන්ගේ ග්‍රේඩ් එක සිලෙක්ට් කරලා තමන්ගේ සබ්ජෙක්ට් එක උඩ මේ විදිහට ක්ලික් කරා. සබ්ජෙක්ට් එක උඩ ක්ලික් කරපුවාම ඔයගොල්ලෝ ලොගින් වෙලා තියෙන Gmail account එක තමන් ඇප්ලිකේෂන් එක පුරවද්දි දීපු Gmail account එකේ නම් ඕගොල්ලොන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව පේපර් එක ඕපන් වෙනවා. හැබැයි ඔයගොල්ලෝ ලොග් වෙලා තියෙන්නේ අපි හිතමු තාත්තගේ Gmail එක තමයි ෆෝන් එකේ හරි කම්පියුටරේ හරි ලොග් වෙලා තියෙන්නේ. හැබැයි ඔයා ඇප්ලිකේෂන් එක පුරවද්දි දුවේ පුතේ දීලා තියෙන්නේ ඔයාගේ නමට හදාගත්ත ඊමේල් එක. එතකොට එහෙමනම් ඔයාට පේපර් එක පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඔයා මොකද්ද කරන්න ඕන? ඔයා ඇප්ලිකේෂන් එකේ දාපු Gmail එකෙන් ලොග් වීම කරන්න ඕන. ඒ Gmail එකෙන් ඔයා ඔයාගේ බ්‍රවුසර් එකට ලොග් වෙලා ඉන්න. දැන් යම් කිසි හේතුවක් දැන් මම මගේ account එකට මේ විදිහට ලොග් වෙලා තිනවාට පේනවා මෙතන රවුමක මගේ පින්තූරේ තියෙනවා. හරි? එතකොට ඔයගොල්ලොත් අනිවාර්යෙන්
විභාගේ ලියන්න කලින් Google load කරගෙන Gmail log වෙන්න තමන්ගේ Gmail account එකට. තමන්ගේ විභාගයේදී application එකේදී දීපු Gmail එකෙන් log වෙන්න ඕනේ. ඒ Gmail එකෙන් log වෙලා තමන් මේ විදිහට page එක load කරගෙන තමන්ගේ subject උඩ click කරාම paper එක load වෙනවා. හරිද? බැරි විලා හරි paper එක load උනේ නැත්තම් මේක වෙන්න පුළුවන් අද ඔයා paper එක ලියලා හෙට paper එක ලියනකොට paper එක load වෙන්නේ නැති වෙන්න පුළුවන් ඒකට හේතුව තමයි ඔයාගේ මේ කම්පියුටරේ තියෙන පරණ මතකය වීම ඒ නිසා අපි හැම වෙලේම මතකය යාවත් කාලීන නැත්නම් refresh කරන්න ඕනේ ඒ හින්දා හොඳට මතක තියාගන්න තමන් 8 ඉඳන් 9 තිය paper එක ලියන්න උදේ ඉඳගත්tාම පළවෙනියම කරන්න ඕනේ තමන්ගේ browser එක refresh කරගන්න එක ඒ සඳහා තමන් මොකද කරන්න ඕනේ කම්පියුටරේ නම් F5 key එක press කරන්න ඕනේ මොබයිල් එක නම් මම තව සුළු මොහොතකින් පෙන්නන්නම් කොහොමද refresh කරගන්න ඕනේ කියලා දැනටම ඕගොල්ලෝ මේවා දන්නවා මොකද ඕගොල්ලෝ online විභාග දැන් අපිත් එක්ක කීප වතාවක් කරලා තියෙන නිසා නමුත් මම ඕගලන්ට දැනගන්න එකක් පෙන්නන්න හරි එතකොට මොනවද පළවෙනි කාරණේ වෙන්නේ මේක හොඳට මතක තියාගන්න ඕන ඕගලන්ට ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් පළවෙනියෙන්ම තමන් විභාගෙට ඉඳ ගන්නකොට තමන්ගේ කම්පියුටරේ හරි තමන්ගේ ෆෝන් එකේ හරි Gmail account එකට log වෙලා තියෙන්න ඕනේ. එතකොට ඒ Gmail account එකට log වෙන්න ඕනේ තමන් application එක පුරවද්දී දීපු Gmail address එකට. ඒ Gmail address එකට විතරයි අපි ඕගොල්ලන්ට paper එකට access දීලා තියෙන්නේ. හරිද? Right. දෙවෙනි කාරණාව තමයි ඕගොල්ලෝ ඒ විදිහට Gmail account එකට ලෑස්ති වෙලා log වෙලා ඊට පස්සේ Sussex College website එකට ගිහිල්ලා තමන්ගේ grade එක select කරලා time table එක පේන්න පටන් ගත්තට පස්සේ එකපාරක් page එක refresh කරන්න. ඒ කියන්නේ computer එක නම් F5 ගහන්න ඊට පස්සේ mobile එක නම් මම පෙන්නන්න කොහොමද refresh කරන්න ඕනේ කියලා තව ටිකකින්. තුන්වෙනි කාරණාව තමයි දැන් ඔයා 8 ඉඳන් 9 30 paper එක Buddhism paper එක ලියලා ඉවරයි. ඊට පස්සේ ඔයාගේ ඊළඟ paper එක පටන් ගන්නවා 10 ඉඳන් 11 30ට. එතකොට 10 ඉඳන් 11 30ට පටන් ගන්න paper එක හරියට 10ට අපි පෙන්වන්න පටන් ගන්නවා. එතකොට 10ට ගිහිල්ලා තමන් English literature එකේ click කරත් සමහර ලාවට paper එක සමහර ලාවට මේ අනිවාර්යයෙන්ම paper එක open වෙන්නේ නැහැ. මොකද මං කිව්වා වගේ පරණ මතකයේ තමයි ඉන්නේ. ඒ නිසා ඔයා මොකද කරන්න ඕනේ? ආපහු ඊළඟ paper එකට load යන්න කලින් ब्राउज़र එක රිෆ්‍රෙෂ් කරන්න. මේක හොඳට මතක තියාගන්න. එතකොට ඔයගලන්ට කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ब्राउज़र එක රිෆ්‍රෙෂ් කරන්න. රිෆ්‍රෙෂ් කරාම ඔයගොල්ලෝ කොහොමද දැන් Gmail එකෙන් log වෙලා තියෙන්නේ වගේ account එකට. ඒ නිසා අනිවාර්යයෙන්ම paper එක open වෙනවා. හරි. මේක හොඳට මතක තියාගන්න. පළවෙනි කාරණාව තමයි මම කියන්න ඕන ආයෙ ब्राउज़र එක රිෆ්‍රෙෂ් කරලා තමන් බලන්න කොහොමද paper එක load වෙනවද නැද්ද කියලා. දැන් ब्राउज़र के F5 की ये का प्रेस कर ला कंप्यूटर ओपन कर गाना हो वागे तबात क्रमियात तमाई मैं विदेर राइट क्लिक कर ला मितना तीनो रीलोड कियला बटन का रीलोड कियला कमांड का मैं रीलोड किये ना कमांड एक क्लिक कर हमात ओगलंटे मैं ब्राउज़र का रीफ्रेश हुए ना मतलब राइट ये लंगर आप बालमु कोहो मतलब मोबाइल लेका रीफ्रेश कर गाने कियला मोबाइल फोन इंटरफेस मे मोबाइल फोन इंटरफेस जीमेल वेट मे विद्य गिट जीमेल गूगल क्रोम ब्राउज़र मे विद्य लोगलाइनकोट मे विद्यनवा डोटुना मे डोटुन गाव क्लिक गिहिल मे डोटुन गाव क्लिक मे विद्य मेनू पल्ले हाटेन ඒ මෙනු එකේනකොට දකුණු පැත්තේ කෙළවරේම උඩින් තියෙනවා මේ වගේ බාගෙට කැරකිච්ච ඊතලයක්. මෙන්න මේ ඊතලේ ඔයා ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාගේ මොබයිල් ෆෝන් එකේ තියෙන Google Chrome browser එක refresh වෙනවා. ඒ විදිහට ඔයා ෆෝන් එකෙන් කරනවා නම් අනිවාර්යයෙන්ම ෆෝන් එකත් refresh කරගන්න අමතක කරන්න එපා. හැම වෙලෙම තමන් එක exam session එකක් ඉවර වෙලා ඊළඟ exam paper එකට sit කරනකොට අනිවාර්යෙන් මේ browser එක refresh කරගන්න mobile phone එකේ. හරිද? ඒකත් ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන කාරණාවක්. ඔව්. දැන් ආයෙත් මම කියනවා ඉතාලම වැදගත් when answering new paper you must refresh the browser otherwise paper will not be visible. So refreshing is really important. මේ refresh කරන විදිය ගැන යම් කිසි ගැටලුවක් තියෙනවා නම්
तमंगे इस्कोले आईटी टीचर टा कथा करला एपिली बादव सारा लव विस्तरे आहागा इतो कोटे उगलंडे किसी में प्रश्न आक बिन्दी ने विभाग टे लिया ना पुलवा देंगे उगलो आंसर पेपर एक आंसर्स टी का पेपर एक टे लिया लाई वरुणाट पास से मुखाद्द करांडो පළවෙනිම දේ තමයි තමන් ආන්සර්ස් ටික ලියලා වුණාට පස්සේ සමහර වෙලාවට ඕගොල්ලන්ට සමහර ප්‍රශ්න පත්‍ර වලට ලැබිලා ඇති ආන්සර් ස්ක්‍රිප්ට්ස් රයිට් ආන්සර්ස් මාක් කරන්න ස්ක්‍රිප්ට්ස් හම්බෙලා ඇති ඒ ස්ක්‍රිප්ට් එකේ ආන්සර්ස් උත්තර ලියන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ තමන් කොලේක උත්තර ලියනවා නම් තමන්ගේ ප්‍රශ්න අංකය ලියලා කොලේ ඒ වැඩේ කරන්න උත්තර ලිවීම කරන්න පුළුවන් එහෙම කරාට පස්සේ දුවේ පුතේ ඔයාලා විභාග ඉවර වුණාට පස්සේ තමන්ගේ फोन फोटो कर एंटायर पेपर एक पेज पेज फोटो कर पेज नंबर दुन हर के फोन पेज नम पे इमेज नम कर पास तमंगे इमेल तमन दमेल लग्गला तमंगे इमेल तमंगे फासले विषय बार गुरुवर आगे इमेल अर स्नैप करपुने तम फोटो गत्त पिंतूर टिक अटैच करान अटैच करला तमंगे मेल लेके सब्जेक्ट के उड़लियांड तमंगे पीआरजी नंबर एक मुकाद इट पासे तमंगे ग्रेड डेक ग्रेड फाइव नंग ग्रेड फाइव लिवा इट पासे तमंग में उत्तर लिपु सब्जेक्ट के नम मुकाद मुकाद नेतां टीचर अंदुर गंद बे वया खाउद वया मुन ग्रेड डेक इंद ඊළඟට මේ මොන සබ්ජෙක්ට් එකට උත්තර ලියපුවේවද කියලා. එතකොට ඊටාම පැහැදිලි තමන්ගේ ඊමේල් එකේ සබ්ජෙක්ට් එකේ තමන් ලියනවා තමන්ගේ PRG නම්බර එක, තමන්ගේ ග්‍රේඩ් එක, තමන් උත්තර ලියපු සබ්ජෙක්ට් එක. මේ විදිහට දියලා මේල් එකට ඇටච් කරනවා අපි අපේ අර ඔයා ෆොටෝ ගහගත්ත ඉමේජස් ටික. කරලා ඔයාගේ ඉස්කෝලේ ටීචර්ගේ ඊමේල් එකට මේල් කරන්න මේ ඩොකියුමන්ට් मुखद अभी वाट्सअप अमारुत फोटोस गहला वाट्सअप कैमरा वाली रेसोल्यूशन वेडीना फोटो बल्कि आंसर कर लीन पेपर्स वेडी फोटो वाले कैपासीटी के वेडी उम वाट्सअप अवागंड बेरी अपिकमेल दुहम तमाम उत्तर लिए पेपर एक ඉතාම සුරක්ෂිතව තමන් ළඟ වෙනම ෆයිල් එක දාලා තියාගන්න. මොකද ඔයා මේ exam session එක second term common test එක ඉවර වුණාම මේ papers උත්තර ලියපු papers ටික ඔක්කොම මොකද කරන්න ඕනේ? තමන්ගේ ඉස්කෝලෙට ගිහිල්ලා බාර දෙන්න ඕනේ. එතකොට අම්මේ තාත්තේ දෙමෝපියනි ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ papers ටික පිළිවෙලට පැහැදිලිව තියාගෙන පාසලට ගිහින් දෙන්න අපේ lockdown season සරවම ඉවර වුණාම මීළඟට ඕගොල්ලෝ පේපර් එකට ලොග් වෙනකොට මොනවා හරි ලොග් වීමේ ගැටලුකාරී තත්ත්වයන් ඇති වුණොත් කරුණා කරලා අපිට කතා කරන්න ඕගොල්ලන්ට කතා කරන්න පුළුවන් මිස්ටර් සුදම් රණතුංග 0704800849 එහෙම නැත්නම් මිස් මහේෂ් හේමචන්ද්‍ර 0704800828 එතකොට ඊළඟට තවත් කාරණාවක් අපි කියන්න ඕනේ කැටලුකාරී තත්ත්වයක් නැති වුනහම ඔයගොල්ලෝ කෝල් කරනකොට සමහර වෙලාවට මේ සර්ලා දෙන්නම ඉන්න පුළුවන් තවත් කෝල් වල. ඒ නිසා පොඩ්ඩක් patiently කෝල් එකේ වේට් වෙලා ඉන්න අපි එක කෝල් එකක් ආන්සර් කරලා ඉවරුනාට පස්සේ ඊළඟ කෝල් එකට ආන්සර් කරන්න. හරි ඒ නිසා කලබල වෙන්න එපා. ඔයගලන්ට වෙලාව තියෙනවා අපි පේපර් එකේ පැය භාගයක් වැඩිපුර දීලා පළවෙනි දවසේ ඔයගොල්ලන්ට කැටලුකාරී තත්ත්වයක් නැති වුනොත් මේ numbers වලට කෝල් කරන්න. अभी उगलंट सपोर्ट दास्तला कारण उगलंट आवाशन मेपिली बांधव थव दुरा विस्तर दिन तमंगे आईटी टीचर कथा कर विस्तर आगंड हरिद
එනම් දුවේ පුතේ ඕගොල්ලෝ ඔක්කොටම එක්සෑම් එක සාර්ථකව කරගන්න ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. wish you all the best and good luck with your exam. Thank you very much.